ස්කෝලෙන් තමයි මුලින්ම මුන් දෙක වසර විතර තමයි තාත්ත මුලින්ම මාව ක්‍රිකට් වලට දැම්මේ. ඒ කාලේ තමයි ඉතින් මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. තාත්තා මාව එක්කංගිලා ක්‍රිකට් මේ ප්‍රැක්ටිස් වල දාපු නිසා මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ. ක්‍රිකට් වල ආස වුණේ තාත්තා දාපු නිසා තමයි. පවුල හැමෝම කැමති වුණා ඉතින් ක්‍රිකට් ගහන්නට පොඩි කාලේ ඉඳන්ම. මේ දෙක වසර ඉඳන් තාත්තා දාපු හින්දා තමයි ක්‍රිකට් දිගටම තාම ගහන්නේ. මුලින්ම මගේ පළවෙනි කෝච් තමයි සුරංග පෙරේරා. එයා තමයි මට මුලින්ම ක්‍රිකට් අකඩමි කෝච් කරේ. ඊට පස්සේ එයා අන්ඩර්13 පස්සෙම සුමිත් පෙරේරා ඒ සරංගට ගියා. ඊට පස්සේ මුලින්ම ෆස්ට් 11 කෝච් කරද්දි හිටියේ සුරංග විජේනායක. ඊට පස්සේ කුසාන් ප්‍රනාන්දු සර් හිටියා. ඊට පස්සේ කල්ප සර්ට යටදී අන්තිම අවුරුද්ද මම ක්‍රීඩා කරා. එහෙම තමයි එතනින් තමයි ගොඩක්ම සුරංගස පොඩි සුරංගස කියලා කියන්නේ ආඩ. එයා සුරංගස තමයි මාව හැම පොඩි කාලේ මා වෙනම ෂොට් ගස්සලා කරලා මම අන්ඩර්19 ඉස්කෝලේ ගහද්දිත් එයා මට වෙනම ප්‍රැක්ටිස් කරලා තමයි මම අද මේ තත්ත්වෙ ඉන්නේ. ඉස්කෝලේ බිග් මැච් 4ක් ගැහුවා. පළවෙනි අවුරුද්දේ කුසල්ලායලා අවුට් වෙද්දිම තමයි මම බිග් මැච් ගැහුවේ. ඒ ජයංග පිරිස් කැප්ටන් කරේ මුල්ම අවුරුද්දේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ තිලාන්නි මෙස්ටි කැප්ටන් එක යටතේ ගැහුවා. තුන්වෙනි අවුරුද්දේ මම කැප්ටන් කරා. හතරවෙනි අවුරුද්දේ සවිඳු පීරිස්ගේ කැප්ටන් යටතේ මම ගැහුවා. ඇත්තටම ගොඩක් ලොකු දෙයක් ස්කෝල් එක බිග් මැච් 4ක් ගන්න කියන්නේ. ඒ වාසනාව ලැබිච්ච ගැන ඇත්තටම සතුටුයි. මුලින්ම මම බැට්ස්මන් විදිහට තමයි ප්‍රැක්ටිස් ගියේ. ඊට පස්සේ මුලින්ම ඊට පස්සේ කීප් කරේ නැහැ මුලින්ම. ඕස්පින් තමයි දදා හිටියේ පොඩි කාලේ. අපේ පොඩි සුරංග සමයි කිව්වේ පයින් කරන හින්දා කීප් කරලා බලමු කියලා. ඉතින් තුන වසර ඉඳන් තමයි මම කීප් කරන්න පටන් ගත්තේ. ඒ තුන වසර ඉඳන් තාම ඉතින් කීප් කරනවා. මට මගේ මම කැප්ටන් කරවද්දි මට ඇත්තටම මැච් 5යි ගහන්න මුනි ස්කෝලේ අර අන්ඩර්19 ටුවර් තිබ්බේ හින්දා. ඒත් ඊට පස්සේ අවුරුද්දේ මම අන්තිම අවුරුද්දේ මම ගැව්වා රන්ස් 960ක් මැච් 13ට. මම දැන් ලංකාවේ ඒ දෙවෙනි ස්ථානයේ තමයි මම ඒ අවුරුද්දේ. අන්ඩර්19 ශ්‍රී ලංකා එක ගත්තොත් මම 1 day 21ක් සෙල්ලම් කරලා තියෙනවා. ඒ 21ට මගේ ලකුණු 700ක් මම සෙල්ලම් ගහලා තියෙනවා 101යි 53ක් එක්ක. මම තමයි අන්ඩර්19 ශ්‍රී ලංකා මගේ දේවලුනේ. මුලින්ම අපේ මගේ කැප්ටන් කරන අවුරුද්දේ ගැහුවා ප්‍රොවින්ෂල් එකක් අන්ඩර්19. ඒකට මාව දැම්මා වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට. ඉතින් ඒකේ පළවෙනි මැච් දෙක ඇතුළත මම 100ක් ගැහුවා. ආයි තුන්වෙනි මැච් එකත් 100ක් ගැහුවා. මම ඒ ප්‍රොවින්ෂල් මේ මැච් වල මම තමයි මැච් 4 ඉවරෙද්දි වැඩිම ලකුණු 345ක් ගැහුවා මැච් 4ට. ඒකෙන් තමයි මාව දැම්මේ අන්ඩර්19 ට්‍රයල්ස් වලට. ඒ ට්‍රයල්ස් වලත් මම හොඳට සෙල්ලම් කරා. 50ව ගැව්වා දිගටම. ඒකෙන් තමයි මාව අන්ඩර්19 ශ්‍රී ලංකා වලට මාව සිලෙක්ට් වුණේ. මම මුලින්ම ෆස්ට් ක්ලාස් පළමු පෙළ ක්‍රීඩා කරන්නේ අවුරුදු 17දී ඒ ගාල්ල ක්‍රිකට් සමාජයේ. ඒත් එක මැච් එක මට ඒ අවුරුදු සෙල්ලම් කරන්න හම්බුනේ අන්ඩර්19 ටුවර් තිබ්බ නිසා. ඊට පස්සේ මම කැප්ටන් කරපු අවුරුද්දට පස්සේ අවුරුද්දේ මම පානදුරේ ස්කෝල් මැච් එකම කලවමේ මැච් ඔක්කොම ගැහුවා මේ ප්‍රීමියර් මැච් ටික. ඒක නිසා ඉතින් එතන හොඳ හින්දා මේ ඉතින් ඒ ක්ලබ් එකේම සෙල්ලම් කරනවා. මම හිතන්නේ මම ගිය අවුරුද්දේ ප්‍රීමියර් 1 day වල මැච් 6ට මම ලකුණු 360ක් ගැහුවා. මම තමයි ලංකාවේ දෙවෙනියට වැඩිම ගිය අවුරුද්ද 1 day වල. ඉතින් ඒකත් එක්ක 23 මැච් එකේ මට සෙල්ලම් කරන්න මුනේ රැස්ස හින්දා ඒකෙත් මම ඒකේ මැච් එක මම 90ක් ගැහුවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මම හිතන්නේ මම මේ SAG Games වල සිලෙක්ට් වුණේ. ඔව් ඇත්තටම මේ අපේ ශ්‍රී ලංකා නැගියන කණ්ඩායමේ කෝච් කරන්නේ චමින්ද වාසු දර්ශන ගමගේ. ඇත්තටම ගොඩක්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ දෙන්නේ තමයි අපිට පුහුණුකාරීත්වය දරන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත්. හැමතිස්සෙම අපි ගොඩක්ම ෆිට්නස් කරලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා මොනවාද වැරදි අඩුපාඩු ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. ඒ වගේම අපිත් ඒ දේවල් අහලා අපි ඒ දේවල් හදා ගන්නවා. ඉතින් ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් ඇත්ත ඉතින් අපිට ගොඩාක් වැඩිනවා. අපේ ඉස්සරහා ප්‍රැක්ටිස් එක එහෙම හොඳටම යනවා. ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් ඇත්ත එක අපිට ඉතින් ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා.
දැන් මේ සාගගේම් සෑනවලා තව ටික දවසකින් ඒක ගිහිල්ලා ඒකේ පුළුවන් උපරිම දස්කම් පෙන්නලා ඉමර්ජින් එකේ තියෙන ටුවර්ස් ඔක්කොම සෙල්ලම් කරලා ඒ ටීම් කොහරි ප්ලේ කරලා තව අවුරුදු තුනක් යන්න කලින් ජාතික කණ්ඩායමට නියෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ABDVS ප්‍රියාවි නයනතරා අයිෆෝන් කැරම් ක්‍රීඩගේ කොත්තුම් ගණිතය නදින් ජයවිරස රෝයල් ජල්නෙස් බැංගලෝ අය ඩුබයි ICC ක්‍රිකට් එකද ස්කෝලි මැච්චයක් පපරගෙන් ලයිව් දෙනවා කිවා මමඉතින් කිව් අනිවාරෙන් සියයක් ගහනව කියලා ඒවගේම මං ඒ මැච්චකගේ සියයක් ගැනවා සුරංග පෙරේර ස කමිදු මෙන්ඩිස් ලසිත් ක්‍රස් පුල්ල ප්‍රියමල් පෙරේර ක්‍රිෂාන් සංජුල පුල්ල සතු ටීෂ වත්ස ෆාස්ටස් ෆිෆ්ටේ එක් දින දෙවනිනි හසල් ආනර්ස ලින්ඩන් හැනිබල්ස එම ගන්න මුලින්ම මාව ක්‍රිකට්වලට දැම්මේ අපි තාත්තා ඒ නිසා අද මේ ඇවිල්ලා තියෙන දුර තාත්ත නිසා තමයි ඇවිල්ලා තින්නේ තාත්තයි අම්මයි නිසා මුලින් මේ දෙන්නට ස්තුතිවන්ත වෙනවා මාව මේ ක්‍රිකට්වලට දාලා මේ කරන මහන්සියට ඊට පස්සේ අයියලා තුන් දෙනයි අක්කයි කට්ටියටම මට උදව් ගෙදර හැමෝ මට උදව් කරනවා ඒගොල්ලොන්ට ස්තුතිවන්ත වෙනවා ඊට පස්සේ මගේ පළවෙනි පුහුණුකරු සුරංග පෙරේරා ඒ සැට මං ස්තුති කරනවා ඒ වගේම සුරංග විජේනායක කුසාන් ප්‍රනාන්දු කල්ප ෆර්නෑන්ඩු විශේෂයෙන්ම මගේ ඇසිස්ටන් කෝච් කරේ අසේල ඒ වගේම දේශා නේ දෙන්න ගොඩක් මට උදව් කරලා තියෙනවා බෝල විසික් කරලා ඒ දෙන්නට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ක්ලබ් එකේ දිනේෂ් වීරසිංහ සර්ට අකිල සර්ට ඒ වගේම අනිතුත් ක්ලබ් එකේ පුහුණුකරුවන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මට මේ දුරෙන්න හැම කරපු හැමෝටම නම් නොකියපු හැමෝටමත් මේ දුරෙන්න උදව් කරපු හැමෝටමත් මං ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් නරඹන්න thepaparai.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.